ගොවි ගෙදර. ගොවි ගෙදර ඉදිරිපත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව. ගොවි ජනතාව වන ඔබට වැදගත් සංස්කෘතික තොරතුරු, කාලීන කෘෂිකාර්මික දැනුම වගේම කාන්තා ඔබට ආහාර හා පෝෂණය පිළිබඳ තොරතුරු. ඔබේ ගොවි ගැටලුවට පිළිතුරු සමගින් ගුවන් විදුලි ගොවි සේවාව ගුවනින් ගෙනෙන අත්වැලයි ගොවි ගෙදර. අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක්. අද ගොවි ගෙදරින් මේ මැසි පාලනය සාර්ථකව කරමු. මේ මැසි පාලනය කරන ගොවි මහතෙකුගේ අත්දැකීම්. උද්‍යාන අලංකරණය පිළිබඳ පුහුණු පාඨමාලා. රුමීන්තම මූග වගාවට වාසිදායක සහ අවාසිදායක විදිහට ක්‍රියා කරනවා. වාසිදායක කෘමීන් අතර ප්‍රධානම වෙන්නේ මීමැස්සන්. මීමැසි පාලනය සාර්ථකව කරන්නේ කොහොමද? අපි හමු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිඳුනුවෙව මීමැසි සංවර්ධන ඒකකයේ කෘෂිකර්ම උපදේශක KD.JK. කත්‍රි ආරච්චි මහත්මයා. මීමැසි පාලනය කියන්නේ ඇත්තරම බොහොම ලේසියෙන් කරන්න පුළුවන් විෂයක්. ඒ වගේ මීමැසි පාලනය ලංකාව වගේ කෘෂිකාර්මික රටකට අත්‍යවශ්‍ය විෂයක්. බොහෝ වෙලාවට මේකට ගොවීන් යොමු නොවෙන්න හේතුව තමයි අවශ්‍ය තාක්ෂණික දැනුම නොමැතිවීම. මීමැසි පාලනයේ යෙදෙනවා නම් මීමැස්සා ගැන හොඳ අවබෝධයක් මෙන්ම මීමැසි පාලනය සඳහා ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ න්‍යායාත්මක කරුණු සහ ප්‍රායෝගික දැනුමක් තියෙනවා නම් බොහොම පහසුවෙන් මීමැසි පාලනය කරන්න පුළුවන්. මීමැසි පාලනය ඕනම කෙනෙකුට, ඒ කියන්නේ පිරිමි ගෑනු ભેදයක් නැහැ, ළමයින්ට වුණත් මීමැසි පාලනය සාර්ථකව කරගෙන යන්න පුළුවන් අවශ්‍ය දැනුම තියෙනවා නම්. ඒකම මීමැසි පාලනය ආරම්භ කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. කියන්නේ ලොකු වියදමක් යන්නේ නැහැ. මීමැසි පාලනයේදී බොහොම සරල උපකරණ කීපයක් භාවිතා වෙන්නේ. ඒකම ඒවා සඳහා ලොකු වියදමක් යන්නේත් නැහැ. අනිකුත් කෘෂිකාර්මික කටයුතු වලට සාපේක්ෂව බොහොම අඩු වියදමකින් මීමැසි පාලනය ආරම්භ කරන්න පුළුවන්. ඔබ කිව්වා බොහොම පහසුවෙන් මේ සඳහා යොමු වෙන්න පුළුවන් කියලා. මේ සඳහා අවශ්‍ය උපකරණ, ඒ වගේම තාක්ෂණික දැනුම ලබා දීම මොන ආකාරයටද ඔබ ආයතනයෙන් කරන්නේ? අපේ ආයතනයේ මූලික අරමුණ තමයි පුහුණුව ලබා දීම. ඒ යටතේ ලංකාව පුරාම ගොවීන් සම්බන්ධ වෙනවා අපේ පුහුණු වැඩසටහන් වලට. ඊට අමතරව පාසල් ළමුන්, විශ්වවිද්‍යාල ළමයි සහ රජයේ සහ අනිකුත් ආයතන වල නිලධාරීන් සම්බන්ධ වෙනවා. අපි මීමැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක පුහුණුවක් ලබා දෙනවා. මීමැසි පාලනයේදී ප්‍රායෝගික පුහුණුව ඉතාම වැදගත් වෙනවා. මීමැස්සොත් එක්ක වැඩ කරලා හොඳ හුරුවක් තියෙන්න ඕනේ. ඒක මීමැස්සාගේ හැසිරීම සම්බන්ධව හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. අපේ ආයතනයේ අංග සම්පූර්ණ පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ලංකාවේ හැම ප්‍රදේශයකම මීමැසි පාලනය සඳහා යොමු වෙන්න කැමති ජනතාව ඉන්නවා. ඒ සඳහා ඔවුන්ට මේ බිඳුනුවම ප්‍රදේශය දුර වැටිනම් මේ සඳහා යොමු වෙන්න තවත් ස්ථාන තිබෙනවද? ඔව්, ඇත්තෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විවිධ ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථාන දැනට පිහිටවලා තියෙනවා. ඒ යටතේ නුවර ප්‍රදේශයේ මධ්‍යම පළාතේ ගන්නෝරුවේ ආයතනයක් තියෙනවා. ඊට අමතරව වාරියපොළ, අඟුණකොළ පැලැස්ස, බිබිල, ඊට අමතරව හොරණ ප්‍රදේශයේත් පුහුණු මධ්‍යස්ථාන පිහිටවල තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශ ආසන්නයේ පදිංචිලා ඉන්න අයට පුහුණුවක් අවශ්‍ය නම් ඒ ආයතන වලින් පුහුණුව ලබා ගන්න පුළුවන්. කෘෂිකර්මාන්තයේ දිනකොට භෝග වගා විශේෂයෙන්ම රෝග සහ පලිබෝධ හානි වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් මේ මීමැසි පාලනය පිළිබඳව ඔබ මොනවද කියන්නේ? ඇත්තෙන්ම මීමැසි පාලනයේදී ලංකාවේ මීමැස්සට වැළඳෙන රෝග පලිබෝධ ගොඩක් අඩුයි. සමහර වෙලාවට වැඩියම හානි කර වෙන්නේ මේ ඉටි සලබයාගේ හානිය. බොහෝ විට මේක වියලි කලාපයේ හානිය තරමක් වැඩි. ඒ නිසා ඉටි සලබයා සාර්ථකව පාලනය කරගත්තොත් ලොකු හානියක් නැහැ මීමැසි පාලනයේ යෙදෙන්න. ඊට අමතරව කලාතුරකින් වෛරස් රෝග පැතිරෙනවා. පාලනය කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගත්තොත් සාර්ථකව මීමැසි පාලනය කරන්න පුළුවන්. බිඳුනුවම ප්‍රදේශයට මල් තිබෙන ප්‍රදේශය. තමන්ගේ ප්‍රදේශයේ තියෙන පැණි ලබා ගැනීම විභවය මත පමණක්ද මේ මීමැසි පාලනය කරන්න පුළුවන්?
මේසපාලනය දැනට පවත්වාගෙන යන්නේ අවට පරිසරය පදනම් කරගෙන. පරිසරයේ තියෙන ගෝචර ශාක පදනම් කරගෙන තමයි මීමේසපාලනය දැනට අපි කරන්නේ. නමුත් ලංකාව පුරාම මීමේසපාලනය කිරීමේ හැකියාව තියෙනවා. සමහර ප්‍රදේශයේ ශාක ගහණය අඩු වැඩිවීම අනුව විභවය වෙනස් වෙනවා. ඒ අනුව ලංකාව පුරාම මීමේසපාලනය කරන්න පුළුවන්. ඊට අමතරව ඉඩකඩ තිබෙනවා නම් ගෝචර ශාක වගා කරන්නත් පුළුවන් මීමැස්සට පැණි ලබා ගැනීම සඳහා. මොනවද මීමැස්සන් සඳහා විශේෂිත ගෝචර ශාක? ගෝචර ශාක ඒ ප්‍රදේශයේ අනුව වෙනස් වෙනවා. විශේෂයෙන්ම උඩරට කලාපයේ ප්‍රධාන ගෝචර ශාක විදිහට කලිප්ටස් ප්‍රභේදයක් වන රතුගම් කියන වැදගත් වෙනවා. ඊට අමතරව වනයේ වැවෙන ශාක වැදගත් වෙනවා. ඊට අමතරව පළතුරු ශාක වර්ග බොහොමයක් පැණි ලබා ගැනීමේ ගෝචර ශාක විදිහට භාවිතා කරන්න පුළුවන්. රබර් කලාපයේ රබර් ශාකය හොඳ ගෝචර ශාකයක්. ඒ නිසා සාර්ථකව මීමැසි පාලනය කරන්න පුළුවන්. ඊට අමතරව ස්වාභාවික කැලෑ, ලඳු කැලෑ වල ගෝචර ශාක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවා පදනම් කරගෙන අපිට මීමැසි පාලනය කරන්න පුළුවන්. ගෝචර ශාක තිබුණත් මල් අඩු කාලේ, ඒ කියන්නේ වැහි කාලේ වගේ මල් අඩු කාලයක් වුණොත් මීමැස්සන්ට ආහාර ලබා දීම පිළිබඳව මොනවද ඔබ කියන්නේ? මීමැස්සන්ට වර්ෂය පුරාම එකම විදිහට ආහාර ලබා ගන්න බැරි වෙනවා. එක කාලයකදී ආහාර හිඟයක් එනවා. විශේෂයෙන්ම වැහි කාලයේ ආහාර හිඟතාවයක් එනවා. ඒ කියන්නේ ශාකවල මල් පිපෙන ප්‍රමාණය අඩු වෙනවා වැහි කාලයේදී. ඒ කාලයේදී මීමැසි ජනපද නඩත්තු කිරීම සඳහා අපිට බාහිරින් ආහාර සපයන්න වෙනවා. ඒකෙදී අපිට විශේෂයෙන්ම ලබා දෙන්න පුළුවන් මීමැස්සා ආහාර විදිහට ගන්නවා ශාකවලින් මල් පැණි සහ පරාග. ඒ පැණි වලට ආදේශකයක් විදිහට, පැණි හිඟ කාලයේදී පැණි වලට ආදේශකයක් විදිහට සීනි දියරේ, ඊළඟට පළතුරු, හකුරු වගේ දේවල් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව පරාග ආදේශකයක් විදිහට සකසාගත් ආහාර මිශ්‍රණයක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව භෝග වලින් එකතු කරගන්න පරාග මීමැස්සාගේ ආහාරය සඳහා හිඟ කාලයේදී ලබා දෙන්න පුළුවන්. මීමැසි පාලනය සඳහා යොමු වෙන්න කැමති ඔබට බිඳුනුවම මීමැසි සංවර්ධන ඒකකයේ දුරකථන අංකය අපි කියන්නම්. 05-7-22-22-537. නැවතත් කියන්නම්. 05-7-22-22-537. දුරකථන අංකයට කතා කරලා ඔබට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා ගන්න පුළුවන් බණ්ඩාරවිල බිඳුනුවම ඒකකයේ. මීමැසි පාලනය සඳහා අවශ්‍ය උපකරණ සැකසීම